හදිසි අනතුරු හේතුවෙන් මෙරට තුල වාර්ෂිකව අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාව දසදහසක් පමණ වෙනවා. රුපියල් 25000ක ඇඩ් ප්‍රොමෝෂන්ස් දිනපතා දිනා ගන්න දැන්ම saruta.lk වෙත පිවිසෙන්න. ඉන් පුද්ගලින් 2300ක් පමණ එනම් 125කට ආසන පිරිසක් මිය යන්නේ රිය අනතුරු හේතුවෙන් බවයි අනාවරණ වන්නේ. සෙසු මරණ වාර්තාවන්නේ දියගිලීම්, විෂවීම්, සතුන් සපා කෑම ඇතුළු විවිධ හදිසි අනතුරු හේතුවෙන්. එළමෙන උත්සව සමයේදී හදිසි අනතුරුවල ඉහළ යාමක් සෑම වසරකම වාර්තාවන අතර විශේෂයෙන් කුඩා දරුවන් හදිසි අනතුරුවලින් වළක්වා ගැනීමට මව්පියන් අවධානයෙන් පසුවන්නයි සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කරනවා. ඇත්තටම ලංකාව ජනගහනයේ හැම 5 දිනකින් හෝ 6 දිනකින් එක්කෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සූසු ආකාර අනතුරක් හැම අවුරුද්දකම කරගන්නවා. මේ මරණ සංඛ්‍යාව ගත්තහම දල වශයෙන් අවුරුද්දකට 10000කට අධික ප්‍රමාණයක් අනතුරු නිසා මිය යනවා. දවසකට 32ක් 35ක් අතර ප්‍රමාණයක් අහිමි වෙනවා. හැම පැය 3කට සැරයක්ම අපිට දල වශයෙන් 4 දිනකගේ පමණ ජීවිත අහිමි වෙනවා. ආර්ථිකයට වැඩිපුරම දායකත්වය සපයන අපි කියන්නේ අවුරුදු 15 ඉඳලා 44 වෙනකම් වයස් කාණ්ඩේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු වෙන්නේ අනතුරු. දරුවන් සම්බන්ධයෙන් තියෙන අවධානය යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ යම් කිසි අනතුරකට පත් වෙන්න පුළුවන් මේ කාලේ අපි සතුටින්ම ඉන්න ඕන කාලේ යම් ජන කොට්ටාශයක් ඇත්තටම වුන් දුකින්ම ඉන්න කාලෙ වෙන්න පුළුවන් වසරකට අනතුරු වලින් 10000ක් මිය යද්දී 2300ක් පමණ ප්‍රමාණයක් මිය යන්නේ රිය අනතුරු වලට එතකොට 125කට ආසන්න ප්‍රමාණයක් මේකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා අපරීක්ෂාකාරී රිය පැදවීම අනිත් එක බීමත්ව රිය පැදවීම අප්‍රේල් 8 ඉඳන් අප්‍රේල් මාසයේ අවසන් වෙනතේ ක්‍රියානතුරු වල අඩුවීමක් දක්නට ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මේ වෙනකොට පොලිස් ප්‍රතිමා විසින් උපදෙස් දීලා ලංකාව පුරාම සැලසුම් කරලා තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුල දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ තරුණ දරුවන් කොයි ආකාරයෙන් හැසිරෙනවද යන්න සෙවීම ඔවුන්ගේ වගකීමක්.